রাহাই জীবিতে। අන්තිම දවස ඈ අදින් පස්සේ මම බොන්නෙත් නෑ මට බොන්න කතා කරන්නත් එපා අඩු වෙයි දගියා මම්මගේ පොඩි කාඩ හොඳ තාත්ත කෙනෙක් වෙනවද මම ඔබට කිව්වේ දගියා මේ ලෝකේ අපිට නැති දේවල් වෙනවා ප්‍රතිහාර ප්‍රතිහාර වෙනවා මචං राजभोजन राजभोजन मेरा टे राजोर वेडी मगे मगे पोड़ेगा माँ बल कमती नहीं कि मंगवा दरू हदने के तरह दुख मे लोग तवत् नहीं है उब उब दिख म जाएगा दिख म जाएगा जयंत सतोष है मार सतोष अरे मगे सेमी लंगदी में लंकावटे मंगिया मगे मिनी मेरी सीनी नैंते में गए थे सीनी ने माँग आँका डे मुकड़े एरिसिया कराने दाग के गमे मिनिस्टर किया नहीं सेमी आई है वो कुछ साल ली आँका पौधी बैंड के ने गए हैं तुरे तिया गान वाकी है ला वो वे के वो ये काउर हरी ये वा खड़ा बड़ा गान न ये वा की देवर कराने बेरे ने मांगे चले मोड़े ने ऐ दे
විශ්වාස කරනවා නම් විශ්වාස කරනවා අදත් මට රුපියල් 4000ක් කිව්වා රුපියල් 4000ද වැඩි අම්මගේ ලෙඩේ වුණාද උඹට හා අර කහපු කැත ඔන්නගෙන අලුව ටික තිබ්බා මෙතේ තෝනේ අක්කේ අම්මේ ලොකු අම්මව නිකන් අවුස්සන්න එපා කවුරු හරි කමන්නේ නෑ නියමනවා නම් න්යාය ලොමුණි සතු වෙනවා නම් අපි මොකද मुका करो नहीं कि नोने मिहिरी 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 सॉरी 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 याने लैगी थी ना ठिया पारा कूना लैगी थी ये लोगों ने कहा माल कर कर रहती नहीं मैनेजरने දර යනකමන් කරගන්න තියන කෝ වැඩේ නෑ අයිය මං එක හෙට කරගන්න මං ඔයාගේ පිරිමි ළමයා මාව හම්බෙන්න එනකම් බලාගෙන හිටි කොතනම ගෙදරට කියලා නැද්ද
එයාගේ අයියා ගෙදර ඉඳලා නැහැ. අම්මා තාත්තා? එයාගේ තාත්තා නම් නැති වෙලා අම්මා මහන වෙලා. ඇයි අයියා hina වෙන්නේ? තාත්තත් පොඩි කාලෙම නැති වෙලා අම්මත් ඒ කාලෙම මහනුණා නම් මම මේ කල්පනා කරේ ළමයි කොහොම හැදෙන්නේ කියලා. දැන් පිරිමි ළමයා පොඩි කාලේ නෙවෙයිනේ අම්මා මහන වෙන්නේ නැත්තේ. අලුතෙන් එපු ලිව්ව මං කියෙව්වා. මීට මාර කැක්කුමක් නේ තියෙන්නේ. අපේ සිල්වියා අච්චි ගැන. මේ මුකෝ හදිසි පොඩ්ඩක් කොහොම ඉන්න. දත් දොස්තර කෙනෙක් වගේ හිරිවට්ටලා ෂේප් එකේ දත ගලවන්න නේ හදන්නේ. ඈ එව්වට එන්න එපා මහත්තයෝ. ඔයා ගෙනත් දෙන හැම ලියුමක්ම මට සිල්වියාච්චි පෙන්නනවා. එහෙනම් ඔයලම දන්නේ නැතිනේ අන්තිමට එවපු ලියුමත් එක්ක රුපියල් 4000ක් තිබුණා කියලා. හිතනවාද සල්ලි පොදි ගහ ඉන්න ගෑනු කෙනෙක් තව කෙනෙක්ගේ සල්ලි ගනී කියලා. හා කොහෙවත් ඉන්න ගෑණියෙකුට නිකරුණේ සල්ලි බෙදන්න අංකල් ළඟ සල්ලි තියද? මට සල්ලි තිබුණා නම් මං සල්ලි දෙන්නේ ඔහොම නෙමෙයි ළමයෝ. අංකල් මේක ඇවිල්ලා වතුරු ගුරක්වත් නිකන් දෙන්න පුළුවන් කාලයක් නෙවෙයි. මිනිස්සු විකුණන්න පුළුවන් හැම දෙයක්ම විකුණනවා. කීයක් හරි වැඩිපුර හොයාගන්න. එහෙව් කාලෙක අංකල් අත දිගෑරලා මෙහෙම වියදම් කරද්දි මොකක් හරි කොස්සක් තියනවා කියලා තේරෙනවා අංකල්. අපේ පරම්පරාවේ මිනිස්සු කෙනෙක්ට උදව් කරන්න වාසි බලන්නේ නෙමෙයි ළමයෝ. සමහරක් කාලවලට ඕගලන්ට මේක තේරෙන්නේ නැතුව ඇති. අංකල් මොන පරම්පරාවේ මිනිස්සු වුණත් අතලෙව කන්න මී කැඩුවේ නෑනේ. අංකල් අනිත් එක අමතක කරන්න එපා. අංකල් මේ කරන්නේ නීති විරෝධී වැඩක් කියලා. මම පොලිසියට කම්ප්ලේන් කළොත් අංකල් කෙලින්ම ඇතුලේ බ්ලැක්මේල් කරනවා. ජී අංකල් අපි දහම් පාසල් ගියපු ළමයි. ඒ වගේ නරක වැඩ කරන්න තියා හිතන්නේවත් නැහැ. මම මේ අංකල්ගේ අනාගතයට පොඩි උපදෙසක් දුන්නේ. මං වැරද්දක් කළා නැහැ. අසරණ මිනිස්සෙකුට උදව්වක් කළා මං හිරේ යනුනත් බය නැහැ. හැබැයි අසරණ මිනිස්සයා අංකල් කර බොරුව ගැන දැනගන්න උට අංකල් කැමති නෑ නේද? ඈ ස්වභාවය බලන්න තමයි මං කිව්වේ ඒ පාරෙන් පින්ඩ පාටි වඩිමු කියලා.
ගීත් කාමරයෙන් එළියට වත්තාවි නෑ. මාව දැක්කම ජලෙන් ළඟිනුත් ඈතට ගියා. ඉතින් මොකද? ඒ මගේ ලොකු පුතා. මට තේරෙනවා. හිතින් දරුකෙක්ම අයින් කරන්න බෑ කියලා. එහෙම කරන්න ඕනත් නැහැ. හැබැයි තමන්ගේ කුසින් වැදුවා. ඒ දරුව තමන්ගේ නෙමෙයි කියලා විතර තේරුම් ගන්න. අපිවත් අපිට අහිති නෑ. මං හිතුවේ උපාසක මාතා මේ දේවල් තේරුම් අරන් ඉන්නේ කියලා. තේරුම් ගත්තට අපි තාමත් පුතජනයි නෙමෙයිනියෝ. ගීත් මාව හතුරෙක් විදියට දකිද්දී මගේ ඇතුලේ හිටපු අම්මගේ හිත රිදුනා. අපි තව දවස් දෙක තුනක් ওই පාරෙන් පින්ඩ පාතේ වදින්මු. ඒ අතරේ දරුවන්ටත් නොඇලී ඉන්න හිත බුණු කරගන්න. මෑණියන්ට ගෙදරයි මතක් වෙන්නේ නැද්ද? මතක් වෙනවා. හැබැයි මම ඒ මතකය අල්ලගන්නේ. පිසුද? පිසුෙන් අර මේ බලන්න එන සතුන් නැද්ද? හරි හරි. සතුටු වුණා. අද දවසට මෙසේජ් එකක්වත් නැහැ. මොකද මම සතුටු වෙන්නේ. ඉතින් සර්ප්‍රයිස් කරන්න ඇදුවේ. මං සර්ප්‍රයිස් වුණාද යන්නකෝ? ටිකක් ඉන්නව කොහලෝ. කට්ට කාලා මේ ආවට පස්සේ විනාඩි දෙකේ මම යවා ගන්න හදන්නේ. මේ දැන් ගෙදරට කිව්වද අපි යන්න? सहोदरी अदल कपल देना